Welcome back to my YouTube channel. දැන් මාස දෙකක් විතර වෙනවා ස්ට්‍රයික් එක තාම ඉවර නැහැ. ඒ වුණාට පොඩි වැඩ වගේකට මට කැම්පස් එකට යන්න වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට ආයෙමත් back to hostel vlog එකක් අරගෙන එන්න. මම දැන් මේ ready වෙලා ඉන්නේ hostel එකට යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. මොකද ඔයාලා නිතරම මගෙන් ඉල්ලුවේ hostel vlogs, campus vlogs නේ. ඉතින් පය හතක අටක විතර ගමන. So keep watching. මම දැන් ඉන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එකේ. මට ගෙදර ඉඳන් මාතර ටැනට වීඩියෝ කරන්න බැරි වුණා. හේතුව මට මගේ පරණ යාළුවෙක් මීට් වෙලා එයා එක්ක කතා කර කර ආවේ. මේ ඔයාලට පෙන්නේ පරේ දූපත. ඉතින් බස් එකට වෙලාව තිබුණ නිසා අපි හිතුව පරේ දූපතටත් ගිහින් එන්න. ඉතින් වන්න නැළුම් අලුත් ගත්තා. එහෙනම් මෙන්නක යන්න. පරේ දූපත තියෙන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. රන් දූපත කියලා කියන්නේ පරේ දූපත තමයි. පරේ දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණ දිනාගත් තැනක්. ඉතින් මාතරින් අය නම් මේ පරේ දූපත ගැන දන්නවා. අපි ගිහින්ම බලමුකෝ. පරේ දූපතට යන්න ඒ දවස්වල තිබුණ එල්ලෙන පාලමක්. හැබැයි ඒ පාලම දැන් කඩන් වැටිලා. මේ ඔයාලට ඈතින් පේන්නේ ඒ කඩන් වැටුණ පාලම. අපි දැන් මේ යන්නේ අලුත් පාලමෙන්. ස්ථානයේ උඩම මහලට මේ තමයි චෛත්‍ය අතුල. ඔයාලට මේ පේන්නේ උඩම මහලේ ඉඳන් පහළ පේන විදිය. මෙතන හරිම ලස්සන නිදහස් තැනක්. පරේ දූපතේ තියෙන විශේෂත්වයක් තමයි රෝහණ පාර්ෂවයේ භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ලබන්නේ මේ විහාරස්ථානයේ උපෝසථාගාරයේදී. උපෝසථාගාරයේ වටා තමයි මෙන්න මේ දියඟල තියෙන්නේ. පේනව නේද? මේකේ ලස්සන ලස්සන මාළු ගොඩක් ඉන්නවා. ඊළඟට අපි ගියේ ෆුඩ් සිටි එකට. මොකද යන ගමන් කන්න මොනවා හරි තියෙන්න ඕනනේ. ඉතින් ඔන්න අපි පිටත් වුණා. යන ගමන් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. අනිත් හැමෝටම ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න ඕන. ඔයා ඔයාව පිළිගන්න. ඔයා ගැන පොසිටිව් විදියට හිතන්න. ඔයාව සතුට කරන දේවල් කරන්න. අතීතවලදී පසුතැවීම් අත්හරින්න. ඒ වගේම ඔයා අනිත් අය එක්ක සංසන්දනය කරන එක නවත්තන්න. ඔයාට සතුටින් ජීවත් වෙන්න නම් ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න ඕන. මේක හරියට තමන්ට ආදරෙන් උදව් කරන හොඳම යාළුවෙක් තමන් තුළම ගොඩනගා ගැනීමක් වගේ. ඒ නිසා අදින් දැන් ඔයා ඔයාට ආදරය කරන්න. ඔන්න ගලා හන්දියෙන් බැහැලා දැන් මේ හොස්ටල් එකට යන්න හදන්නේ. ඉතින් ටික තුරක් පයින් ආවා. මාස දෙකකින් විතරනේ මේ ආවේ. මේ ඔයාලට පේන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. එතකොට මේ තියෙන්නේ කජසිංහ පාලම. පේරාදෙනිය කියන්නේ මට ලැබුණ තෑග්ගක්. ඒ තෑග්ග මට ලැබුණේ මගේ මහන්සිය වෙනුවෙන්. මේ තෑග්ග ලබා ගන්න මම මහන්සියලා පාඩම් කළා. ගොඩක් දේවල් කැප කළා. අද මම ඉන්න තැන ගැන මට හරිම සතුටුයි. ආඩම්බරයි.
ඉතින් ඔයත් මහන්සි වෙලා පාඩම් කරලා එන්න මේ ලස්සන විඳින්න. මේ තියෙන්නේ ඔටුගහ. කැම්පස් එක ඇතුලේ මතයක් තියෙනවා ඔටුගහේ ඉන්නේ තනි ගඩය කියලා. ඉතින් දැන් අපි යමු හොස්ටල් එකට. මේ ඔයාලට පේන්නේ හාදු වංගුව. මෙතනට හාදු වංගුව කියලා කියන්නේ මෙතනින් මෙහා තියෙන ගර්ල්ස් හොස්ටල් වලට තමන්ගේ පෙම්වතිය ඇරලවන්නන පෙම්වතුන් හාදුවක් දීලා ඊළඟ දවසේ මුණ ගැහෙනකල් රාත්‍රියෙන් වෙනවන නිසාද. ඔන්න හොස්ටල් එකට ආවා. ඔයාලට පේනව නේද හැම රූම් එකකම වෙසක් කෝඩුවක් එල්ලලා තියෙනවා. ඒ වෙසක් එකට එල්ලපු කෝඩු. ඉතින් රූම්ස් වල ළමයි නැති නිසා ඒ කෝඩු තවමත් තියෙනවා. අයිස්ක්‍රීම් ගත්තත් ගත්තා. මේ ඔයාලට පේන්නේ හොස්ටල් එකේ ස්ටඩි ඒරියා එක. ඉතින් අපේ රූම් එක තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. එහෙනම් යමුකෝ. ඔයාලට මම ඉස්සරහට බ්ලොග් එකකින් හොස්ටල් රූම් ටුවර් එකක් තරන් එන්නම්. මාස දෙකකින් විතරනේ මේ හොස්ටල් එකට ආවේ. ගොඩක් ළමයි නැති නිසා හොස්ටල් එක මාරම නිදහස්. වෙනතනම් ළමයිගේ සද්ද එහෙම ඇහෙනවනේ. අන්තෝනිය එහෙමත් හොයාගන්න හිටියේ නැහැ. අන්තෝනිය කියන්නේ හොස්ටල් එකේ පූසට. එයාට අන්තෝනිය කියලා නම තියලා තියෙන්නේ ළමයිම තමයි. දැන් අපි මේ රූම් එකස් කරන්න හදන්නේ. ඉතින් රූම් එකේ පිළිවෙල නම් ගණන් ගන්න එපා. බඩු එහෙම හිතාලනේ තියෙන්නේ. දැන් ඉතින් මේ ඔක්කොම අස් කරන්න ඕන. මේ තියෙන්නේ මම එදා ගාඩන් ගියවලේ ගත්ත සබන් බෝල් එක. ඒකත් මම හොස්ටල් එකේ දාලා ගිහින්. මේ වෙලාවට හරිම මහන්සි ඒ වුණාට රූම් එකස් කරන්න නැතුව බැහැනේ. මොකද හොඳටම දූවිලි. මම මගේ කබට් එක ඕපන් කරද්දි දැක්කා කබට් එකේ බෑග් එකක් තියෙනවා. ඒක තමයි මේ මගේ අතේ තියෙන්නේ. ශෂි මට කලින් කෝල් කරලා කිව්වා රූම් එකට ගියාම සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඒත් ඒ මොකක්ද කියලා මම දැනන් හිටියේ නැහැ. ඉතින් මේ බෑග් එක තමයි සර්ප්‍රයිස් එක. මේ ගිෆ්ට් එක මට ලැබුණේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 15K වුණ එක වෙනුවෙන්. Thank you ශෂි. මේක හරිම කියුට්. ස්ටඩි ටේබල් එක අස් කරලා ඉවර වෙලා මම ඊළඟට ගිය මගේ ඇඳ අස් කරන්න. ඇඳ උඩ හොඳටම දූවිලි. මම ඉන්නේ උඩ ඇඳේනේ. සාමාන්‍යයෙන් උඩ ඇඳේ දූවිලි රැඳෙනවා වැඩි. මම හොස්ටල් එකට එද්දී හවස 4:00 මාරට විතර ඇති. කොහොම හරි රූම් එකස් කරලා ඉවර වෙද්දී තන්නම නැතුව රැවෙලා. ඉතින් අදට මම බ්ලොග් එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ පුංචි ළමයෝ අදට මම ගේන්න එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.